රස්තුවර්ෂ දස් විසි දෙකක් වූ දෙසැම්බර් මස පළවෙෙන්දා සිට ක්‍රිස්තුවර්ෂ දෙදාස් විසි දෙකක් ව දෙසැම්බර් මස තිස්සෙක් වෙන්දා දක්වා මාසේ පලාපල තමයි ඔබට මාවිසින් ගෙන එන්නේ ඉතිං මේශ ලාක්නයේ සිට මීන ලක්නය දක්වා ලක්න දොළහට මේ මාසේ පුරාවට ඔබගේ ජීවිතයට කුමනාකාරයේ අත්දැකීමකට මුහුණ දෙන්න සිද්දධ වෙයිද ඔබට කුමනාකාරේ යහපත සිද්ධවෙේ ද අයහපත සිද්ධවෙේද කුමුණනාකාරය ප්‍රශ්නයක් ඔබට පැනනැගේද කියලා ලග්නයෙන් ලග්නයට ඉතාමත් කෙටියෙන් සහ සවිස්තරාත්මකව මේ ඉදිරි කාල පරිච්චේදය තුළදී ඔබට ප්‍රකාශයට පත්කර දෙන්න එනම් අපිත් සමඟ රැඳී සිටින්න කියලා ඔබ සැමගෙන් ආයාචනා කර සිටිනවා. අපේ නම් පලවෙනියටම කතා කරමු මේෂ ලක්නය පිළිබඳව ලක්නය උපන් ඔබගේ ලක්්නාධිපති කුද්ජ කුටුම් බස්ථානය තැන්පත් වෙලා ඉන්නවා වකරග්‍රමණින් එතෙක්කම රාහු ඔබගේ ලක්්නේ තැන්පත් වෙලා ඉන්නවා කේතු ඔබගේ හත්තන්න තැන්පත් වෙලා ඉන්න බුද්ධ රවි සහසිකුරු ඔබගේ ආුෂස්ථානය තැන්පත් වෙලා ඉන්නවා එතෙක්කම සෙනසුරු ඔබගේ කර්මස්ථානය, චන්ද්‍රයා ඔබගේ අයස්ථානයේ සහ ගුරු ඔබගේ ප්‍යස්ථානය තැපත් වෙලා ඉන්න අතිම මේේ ලක්නේ මියෙනි මේ මාසේ ආරම්භය බට ඉතාමත් උද්වයගකාරී ආරම්භයක් බවට පත්වෙනවා අනිවාරෙන්ම මොකද අර්ධ කාල සර්ප දෝෂයක් සමඟ තමයි ඔබ මේ ආරම්භය ආරම්භ කරන්නේ. ඉතින් මේ කාලසීමාවේදී උපත්තිය ලබන දරුවන්ටත් විවිධාකාර වූ ප්‍රශ්න සිදුවන කාල සීමාවක් බවට මේ කාල සීමා පත්වෙනවා මේශලක්්නෙන් උපන් ඔබ විසකුරු සතුන්ගේෙන් පිඩාට පත්වීමක් සිද්ධ වෙනවා එත් එ එකම ශරීරයට වස විස ඉනාබේත් වගේ දේවල් ඇතුළලෙනවා ඇත් එක්කම කෙනෙක් විසින් කරන නරක ක්‍රියාවන් අපිඔ කියන්නේ අනවින කොඩීන බන්ධන හූනියම් වගේ දේවල් වලට ඔබ ලක්වීමේ අනිවාරෙන්ම හැකියාවක් මේ කාල සීමාවේදී ක්‍රියාත්මක වෙන එත් එක්කම මේශලක්න හිමියනනි තැන්පත් මුදල්වලට ඔබට හානිපාඩුවීම් සිද්ධ වෙනවා ඔබ යම් කිසි මුදලක් ැංක්ුවේ ැපත් කල තියෙනවන සේපුක තැන්පත් කල තියෙනවන අනපේක්ෂිත විදියට ඒ මුදල් සියල්ලක්ම නාස්තියට පත්තිනා මේ කාල සීමාව තුළදී එත් එක්කම විශේෂයෙන් හදිසි අනතුරකට ලක්වෙන්න පුළුවන් මේ මාසේ ආරම්භ වෙනකොටම අතපය හැඩෙන්න්න පුළුවන් උස්ථානයකින් ඔබ වැටෙන්ඩ පුුවන් එත් එක්කම ජලය ගිලෙන්න්න පුළුවන් ඔබටචක මඔබ විශේෂෙන් පරිසම් වෙන්න ඕනේ විනෝධ ක්‍රීඩා කරන ඔබ එත් එක්කම විනෝද ගමම්බිමං යන ඔබ ොකොද මේ උත්සව සමයක් ආරම්භ වෙන්න ඉතින් ඒ අවදානම් කටයුතුවල නිරත වෙන ඔබ විශේෂමේෂ ලක්්න හිමියෙක් නම් පරිසංවෙන් ඔබට අනිවාරයෙන්ම ජීවිත සහ දේපලහානි සිද්ධ වෙනවාම ඉහිළඟට අපි බලමු දෙනි වෂම්භ ලක්නය පිළිබඳව වෂම් ලක්නය අධිපති සිකුරු ගෝචරගමනින් ලග්නයෙන් හත්තන්නේ රවි සහ බුදත් එක්කයි එකට යෝග වෙලා ක්‍රියාත්මක වෙන්නේ එකමකුජ ක්්‍ර වෙලා ලක්නේ තැපත්වෙලා ඉන්නවා. ගුරු ඔබගේ අයස්ථානය තැන්පත්වෙලා ඉන්නවා රාහු ව්‍යස්ථානේ කේතු ශතෘස්ථානේ එත එක්කම සෙනසුර පුුණ්‍යස්ථානය සහ චන්ද්‍රයා කරමස්ථානය තැපත්වෙලා ඉන්න ඉති වෂබ ලක්න හිමියනි. ඔබට මේ කාල සීමමා විතාමත් හොඳ කාල සීමමාාභක් බාට පත්වෙනවා හවුලේ වැඩ කටියයුතු කර නෝෂම ලක්න හිමියන්ට හවුල් ව්‍යාපාරතුලින් වැඩිලාබයක් ලබාගන්න පුළුවන් කාල සීමාවක් බාට මේ කාල සීමාවලක්ව වෙනවා ඇැත්ත එක්කම ඉගෙන ගන්න දවා දරුවන්ට හද්‍යාපන කටයුතු සාත්‍ය කරගන්ට මේ කාල සීමමා විතාමත් යෝග්‍ය කාල සීම බවට පත්වෙනවා නිරායාසෙෙන් එත් එක්කම විදේශගතවීමක් බලාපොරොත්තුවෙන් ඉන්න ප්‍රෂම ලක්නෙහිමෙක්නං ඔඹට විදේශගතවීමක් හරිආකාරෙන් යිෂ සිදනෝ කල්ගත වෙලා තිීන ඔබ මුදල් වලට වැටිලා තියවන විදේශ ගමන් බිමංවලට ඔබ මුදල් වියදංකල්ලලා තාමත් ඔබට හරිආකාරෙන්කට පිළිතුරක් ලැබුන් නැත්තං මේ කාල සීමා ඔබට නිවාරෙන්ම ඒ නිශ්ෂිත පිළිතුරක් ලැබෙන කාල සීමාවක් බාට නිරායාසයම පත්ෙන එත් එක්කම හුෂමලක්න මියන්ට තමන්ගේ අධ්‍යාත්මික පැතිකට වර්ධනය කරගන්න පුළුවන් අවස්ථාවක් මේ අවස්ථාවිදි කොටනයගෙනවා බනභාවනා කටයතු එත් එක්කම සීල ව්‍යාපාර කටයුතු සංගාවාස ප්‍රතිසංස් කිරීම අලුතිං නිර්මාණය කිරීම එත් එක්කම දානමාන පින්කම්වල්ට ඔබට වැඩි නැඹරුවක් උදාවෙනවාසා ඒ තුළින් ඔබේ ජීවිතයට යහපතක් ඉෂ්ට සිද්ධ නොයිතින් ඒ හින්දා පෝෂබලක් හිමියන්ට මේ දොළොස්මහේ අවසා නමාසය ඉතාමත් හොඳ කාලයක් බවට පත්වෙනවා එද ඒ කාල සීමාවිද ඔබ උපරි මෙම ප්‍රයෝජනයා අරගෙන කාලය කළමනාකරණය කරගෙන කාලේ රන්හා සමානයි කියලා ඒ වැකිය ඔබගේ මනසට ඇතුළත් කරගෙන වැඩ කටයුතු කිරීම ඔබට ජයක්ගානය ගන දෙනවා නිවාර්යෙන්ම. පළකට අපි බලමු තුන් එනි ලක්නේ තුන්ගනි රශය පිළිබඳව මිතුුණු ලක්්නයෙන් උපන් ඔබගේ ජීවිතයට මේ මාසය දොලොස් මහේ අවසාන මාසය කෙසේ බලපායිද කියලා බලමු අපි හරියටම සීඩසීයක්ම නිවැරදි පලාපල කතනයන් තමයි ඔබට කෙනෙන්නේ සිටසියම්ම වගකීමෙන් යුතුව තමයි මේ හැම දෙයක්ම ශාස්ත්‍රානකූලව සහ අපගේ තියන දැනුම උ යසක්ව ෘර්තරගත්ත ජෝතිශ්‍යවේදක් විදියට ප්‍රකාශයට පත් කරනිති මිතුන ලක්න හිමියනි පිසලම් බලමු ඔබගේ ග්‍රහ ෝරයන් පිළිබඳව ලක්නාාධපති ඔබගේ සතතුෘස්ථානය තැන්පත්වෙලා යි රාජකාරක. රවි සහ ලෞකික ජීවිතයට වැඩිපුරම දායකත්ය ලබාදින සිකුරුත් සමඟම ඒස්ථානය ඔබට සතුෘස්ථානය බාඩ පත්වෙන එත්තකම සිකුරු බලය දුරුවලවීම ඒ ස්ථානයේදී සිද්ධ වනා සිකුරු මාර්ණකාරක ස්ථානයක් බට කේන්ද්‍රරේ හයවෙෙන ස්ථානය පත්වෙන ඉතිං. ලගනාධිපති මරණකාරක වෙච්ච සිකෘත් එක්ක තැම්පත්වනා කියලා කියන්නේ. ඔබට මලාහා සමාන අත්දැකීම් අත්තින් දින්න සිද්ධුව වෙන කාලසීමාවක් තමයි මේ යන්නේ කොච්චර ඔබ හොඳ කරත් ඔබට ඒ හොඳ අහන්ඩ ලැබෙන් ඇති කාල සීමාවක් නරක මහණ්ඩ වෙන කාල සීමාවක් වෙන්නේ. ඔට කුඩ දරුවෙක් ඩිපුරම දෙමෝපියන්ගේ ගුටි බැට වලට ලක්වෙන කාල සීමාවක් යන්නේ එත් එක මඔබ කරන සෑම කටයුත්තම්ම පෙරලා අනිත් පස කැන වැරදි. විදිහයට අනිත් අය අර්ථකථනය කරන කාල සීමාවක් තමයි මේ ක්‍රියාත්මක වෙන්න එත එක්කම මිතන ලක්්නෙ හිමියනි. ඔබගේ අෂ්ට මේ රාෂ්ටකය අවසාන කොඩස තමයි මේ ගත වෙන්නේ සෙනසුරුව බගේ අටවැන්නේ වක්්‍රගමනින් තැන්පත් වෙලා ඇතවාරයක් නිවෘර්ත ගන්නට පැමිල්ලා තියෙනවා එතකොට සෙනසුරු ඒරාෂ්ටක ඔබට ක්‍රියාත්මගෙන අෂ්ටම රාෂ්ටක ඉතිං ඔබ විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕනනි ඔබගේ මේ වම් කකුල වම් මත අනිවාරයෙන්ම කැඩෙඩ ඉඩට තිෙනවා අර අපි කතාවටත් කියනවා යන යකහා කොරහත් බිඳගෙන යන්න කියලා. ඒ වගේ ඔබට ඔබගේ ශරීරයේ අව්‍යාවයක් බිඳගෙනම යයි සෙනසුරු යනකොට අටවැන්නෙන් නමවෙන්නට එහිද ඔබ තු ගන හිමියන් ඒ ගැනත් පරිස්සම් වියුතු යතික්කම විශේෂයෙන් ඔබගේ खුජ ව්‍යස්ථානය තැන්පත්වෙලා ඉන්නවා දොස්වැන්නේෙ තැන්පත් වෙලා ඉන්න හානි පාඩු ගෙන දෙනවා ඔබ බන්දාට වැඩි ආවේගශීලී චරිතයක් බාට පත්වෙනවා ඉන්ද මිතුු ලග් හිමියන්ට මෙමාසේ පුරාවටම පරිස්සමින් යුතු කටයුතු කිරීම තැලි පියෙන් කිරිකනාව වගේ තමයි කියලා ප්‍රකාශ කරන්නේ. ඉලකට අපි බලමු කටක ලක්නය පිළිබඳව ලක්්නය කියලා කියන ග්‍රහලොවේ මව නියෝජනය කරන ලග්නය ලග්නාාධිපති චන්ද්‍රයා මාසේ ආරම්භ වෙනකොට ඔබගේ උපත්තිකේන්දරේ ශාතෘස්ථානය තැන්පත් වෙලා ගෝචරගමනින් කැමින් කමිින් කේන්ද්‍රේ භාග්‍යස්ථානයට තැන්පත්වෙන කාලසීමාවක්තමයි ක්‍රියාත්මකෙන් නෙත් එකම සස කියන පංචමහා පුරුෂයෝගිය ඔබට ක්‍රියාත්මක වෙනවා ඔබ නායකත් හැකියාවන් ඔබගේ වර්ධනය වෙනවා එක්කම ඔබ තීන්දු තීරණ ගැනීමේදී ඒ ආධිපතියෙක් බාඩ පත්වෙනවා ඒ තීරණ හැබැ වැරදි වෙන්න ඒ තීරණ හරි තීරණ බාඩ පත්වෙන එත් එක්කම බුද සිකුරු සහ රවි ගෝචරගමනින් ඔබගේ පුත්‍රස්ථානය තැන්පත්වෙනවා එත් එකම ගුරු ඔබගේ පුුණ්‍යස්ථානය තැන්පත්වෙන රහු කර්මස්ථානය සහ කේතු ඔබගේ මාතෘස්ථානය තැන්පත් වෙලා ඉන්න එතෙකම කුජ අයස්ථානයේ වක්‍ර වෙලා තැන්පත් වෙලා නෝධීන් හරි නරකින් හරි ඔබ අය පාර්ශවය වැඩිකරගන්න කාලසිම හැබැයි නරක දේවල්වලින් අයහපත් කර්මාන්තවලින් කවදාවත් පුදල් හම්බ කරන්න ඇන්ඩපා ඒ පෙරලා ඔබට ඔබගේ පසු පස ඇවිල්ලා ඔබට නරකක් සිද්ධ කරනවාම ඒෙහින්දා පුළුවන්තරන් ධර්මිකව යහපත් කර්මාන්ත තුලින් සම්මා කම්මාන්තයන් තුලින්. ඔබ මිල මුදල් ලිපීමට උත්සාවන්ත වෙන්න ඉතින් කටගක්න හිමියනේ ඔබ මේ කාලසීම විතාමත් හොඳ කාල සීමාවක් විශේෂෙන් ඔබට දරුවන් අපේක්ෂාවෙන් ඉන්න කටගලක්න හිමියෙක්න දරු සම්පත්තියක් ලැබෙන කාලසීමාවක් එත් එක්කම දරුව ඉන්න කටකලක්න හිමියෙක්නක් ඔබට ඒ දරුවන්ගේ හධ්‍යාපන කටයුතුවලින් ඒ දරුවන්ට විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන කාලසීමාවක් එත්ත එක්කම ඔබ අහඹුලාබයන් ඔබට උදාවෙන කාලසීමාවක් ලොතරයි වාසනාවන් දන වාසනාවන් මේ පොළොව පයට පෑගිලා මැනික් කැටක් හරි ලැබෙන කාලසීමාවක් තමයි කටක ලක්න හිමියන්ට උදාව. ිළඟට බලමු අපි ග්‍රහලොවේ රජ්ජුරු නියෝජනය කරන්න ලක්නය පිළිබඳව සිංහ ලක්නය පිළිබඳව සිංහ ලක්නයෙන් උපන් ඔබ මේ තේජවන්ත පෙනුමකින් ඉන්න කෙනක් වෙන් ඕන අනිවාරෙන්. එත් එක්ක ඔබ කාටවත් ඔොළුව පහත් කරන්න ඇති චරිතයක්වෙන්න ඕනේ ඉතින් මේ ලක්නේ සොභභාව අපි ලක්නයෙන් ලක්නයට ඉදිරි වැඩසටහන්ුවලද කතා කරමු ලක්නේ ගුණයන් පිළිබඳව පහුගේ කාල සීමාව තුලදත් ම ලක්නයෙන් ගුණයන් පිළිබඳව කිව්වා වර්ණයන් ගැන කිව්වා ලක්නය රාත්‍රී බලයද දිවා බලයද වැඩිපුර ක්‍රියත්ම කරන්න කිව්වා එකකම පංචභූත තත්ත්යන්ගේ වැඩිපුරම ලක්නය මොනභූතයාද නියෝජනය කරන්න කියලා කිව ඇතින් මේ ඇවිල්ලා මේ තේජවන්ත බව වැඩි තේජෝගුණය වැඩි රවි නියෝජනය කරන සිංහලක්්නය ඔබගේ පලාපලය යිතිං ප්‍රිය මිතුරණී සිංහ ලක්්නය හිමියනි ලගනාාධපති රවි ඔබගේ නිවසට ඇවිල් ලතියන්නේ. එකැන්න ඔබගේ කේන්ද්‍රයේ මාතෘස්ථානයට තමයි මේ පැමිණ ලතින්න ගෝචර ගමනින් ඉතින් ලගනාාධිපති රවි ගෝචරගමනින් ඔබගේ නිවසට පැමිණීම හතරවෙන්නට පැමිණීම නිතාමත් ශුබදායි කාලයක් බවට ට පත්වෙනවා එත්ත එක්කම ඔබ විදේශිකයෙක් නං ආයුෝජනය කරන්න බලාගෙන ඉන්නවා නං අපේ රටත් එෙක්ක ඔන්න හොඳම අවස්ථාවක් ඔබට ගොඩ නැගිලතිීනවා විදේශ විනිමය රටට ගේන්න පුළුවන් කාල සීමාවක් බවට පත්වෙ ලාතිෙන එත්තක්ම මේ වැවිිර්මාන්තය කරන බෝග නිෂ්පාධනය කරන එත්ත එක්කම අපනනා එන බෝග වලින් රට දායකත්වයක් ලබා දෙන්න සිංහලක්ම හිමියන්ට මේ කාලය විශේෂිතම කාලයක් බවට පත්වෙනවා පොළවෙෙන් ලැබෙන සම්පත්තලින් ඔබට වැඩි වාසියක් උදාාවෙන ඇත්තක්කම ඔබගේ මනසට ඉතාමත් යහපත් සහ සංසුන් කාලයක් බවට මේ කාල සීමාව පත්වෙන අයිත්ත එක්කම කුජ ඔබගේ කර්මස්ථානය තැපත් වෙලා න්නවා එකයි මංගේ පොලවෙෙන් වැඩගන්න කෙනක්න ඔබට ඉතාම විශේෂි කාලයක් බවට මේ කාලය පත්වනා කියෙලා එත්ත එකකම විශේෂෙන් ඔබ නතකතබාගන්න ඕනේ තවකාරණාවත්වී නවා ඔබ අතිශය කාරය බහුල ජීවිතයක් ගතගන්න පුද්ගල එක්වාට මේ දුවක් මාසය පුරාවටම ඔබට වැඩ ඕන තරන්තිය නවා නමුත් එක දෙයක්ක් ඔබට අමතකෙනවා තමන්ගේ ආගම දහම් පිළිබඳ එහින්දා ආගම දහමට පටහැනිව කටයුතු කරන්න දෙපා කිසිසේත්ම ඔබ සල්ලි හම්බ කරන්න ප්‍රත්්‍යලාභයන් ගොඩනගාගන්න නමුත් මේ හැමදයක් අපි කරපු පෙර පින හින්ද තම අපට මේ හැම දෙයක්ම ලැබෙන්නේ ඉන්දා පෙරපිනත් අවදි කරගන්න. ඊළඟට අපි බලමු ඊළඟ ලක්්නය ක්‍යයා ලක්නය පිළිබඳ හයවිනි ලක්්නය පිළිබඳ කනයා ලක්නය යෝජනය කරන්න බුද සින් පටවිග්‍රහයෙක් එතකොට පටවිතත්වය නයෝජනය කරන බුද් ඔබට කසේ බලපායිද මේ මාසය පුරාවටම සහස සුප්‍රායන් ඔගේ ක්නාති පප යරනකොට ඉතුුග්‍රහ වට දෙෙන අපට ඔබගේ ජීවිතයට කෙසේ බලපායිද කියලා අපි බලොකරන්න්‍ය ලගඥ හිමියනි ගුප්ත කර්මාන්තය දෙෙන ගුප්ත වැඩ කටයුතුවලය දෙෙන අයුරයේදය කරන එතකම වෛද්‍ය පෘර්තිය කරන ඇඩුම්ඹි දුම්හ සම්බන්ධ වෙදකම් කරන වෛද්‍යචාරයවරුන්ට ඉතාමත් චුභ කාලයක් බවට මේ කාලය පත්වෙනවා එත්තකම විශේෂයෙන් මතකතා බාගන්න ඕනේ මේක නිශ්චිතම පලාපලයක් කන්‍යයා ලගන හිමියෙක් මේ අපේ හෙල වෙදකම කරන කන්‍යාලග්න හිමියෙක් ලෝකටම ආඩම්බරයක් බාට පත්වෙන කණ්්‍ය ලගන හිමියෙක් බට පත්තිෙනවා නම නිෂ්පාදනයක්වෞෂ දෙයක් හොයාගන්නවා ඒ අෞෂධය තුළින් ලෝකේ ගොඩක් මිනිස්සුන්ට සෙතසල සඩ අවස්ථාව ලැබෙන ඉතිං අපි පුලස්ති රිෂිවරයාගේ ඉඳං එන මේ දේශී අවෂධ ක්‍රම හෙළ වෙදකම තුළින් ක්‍යයාලක් නෙහිමියෙක් ලෝකය ජයගන්නවා. ඒක ඔබට මේ අදදිනය මං කියන ඔබගේ මනසට වැටහි මොකක්දම මේ කිව්වෙ කියලා තියෙක ඔබ මතකතියාගන්න අපේ රට නැවතවාරයක් ප්‍රසිද්ධයට පත්වෙනවා ලංකාවේ. හොයාගන්න නව නිෂ්පාදනයක් තුළේ මුල් ලෝකයටටම අවුෂද ලබා දෙන්න හැකියාවක් අපට ලැබෙන යිතින් පැරණිතම ශල්ල වෛද්‍ය කට්ටලේ හැම වෙලා තියන්නේෙ අපේ රටෙන් යැන ශල්ල්‍ය කර්ම මේ සුද්දෝ පරදේශක්කාරයෝ ශල්්‍ය කර්ම නවීන තාක්ෂණය උපයෝගී කරගෙන දස්කම් විස්කම්පෑවට හෙළෝ විසින් තමයි පැරණිතම ෛදධක්‍රම හොයාගෙන යෙන තේ ගැන අපි ඉතාමට තා ඩම්බරට පත්තෙන් ඕන කාලසීමමාවකතින් කනය ලක්න හිමියන්ගේ උත්සාය වර්ධනය වීර්ය අලුද්දයකට මුල පිරීම පර්ධනය සිද්ධ වෙනවා එත්ත එක්කම දෙස්විදෙස් ජෑගැනීමේ හැකියාව ඔබට නිරායාසයෙන්ම ගොඩනයගෙනවා එත්ත එක්කම ඔබගේ පුත්‍රස්ථානයේ සෙනසුරුගේ බලය වැඩිපුරම ක්‍රියාත්මක සිද්ධ වෙනවාඉතින්ය හින්දා කනෙ ලක්න හිමියන්ට නවෝත් පාදනය සිද්ධ කරන කන ලග්න හිමියෙක්නක් සුවිශේෂීීම කාලයක් තමයි ඔබ මේ කත කරනු ලබන්නේ. ඉලකට අපි බලමු තුලාලක්න හිමියන්ට උදුවක් මාසය පළවෙන්දා සිට තිස්සෙක්කෙන්දා දක්වා. දොලොස් මහේ අවසාන මාසය ඔබ තුලාලක්න හිමියන්ට කෙසේ බලපායිද කියලා බලම තුලාලක්්නය හිමියනි ඔබගේ ලක්්නාාධිපති සිකුරු ගෝචරගමනින් කුටුම් ස්ථානය තැන්පත් වෙලා ඉන්නවා. බුද සහ රවිත් සමගම එත් එක්කම කේතු ඔබගේ ලක්නේ තැන්පත් වෙලා ඉන්න රහු ඔබගේ ලග්නින් හත්තන්නේෙ තැන්පත් වෙලා ඉන්නවා කුජ ඔබගේ ආයුෂස්ථානය තැන්පත් වෙලා ඉන්නවා එත් එක්කම ගුරුසා චන්ද්‍රය ඔබගේ ශතෘස්ථානය තැන්පත් වෙලා ඉන්නවා සෙනසුරු ඔබගේ ගෘහස්ථානය තැපත් වෙලා ඉන්න ඇතින් තුලා ලග්නෙ හිියනි මේ කාලසීමාව ඔබට මිශ්්‍ර පල ගෙන දෙන කාලසීමාව අය සහ වැය කියන පාර්ශවයන් දෙකම සම බරව ගත වෙන කාලසීමාවක් එත් එක්කම විශේෂයෙන් තුලාා ලග්න හිමියන්ට මානසිකව ගැටලු ඇතිවන කාලසීමාවක් මනසට පීඩාවන් ගෙන දෙන කාලසීමාවක් එත් එක්කම ශරීරයට වස විස වගේ දේවල් ඇතුළලෙන්න්න පුළුවන් කාලසීමාවක් කුඩා දරුවන්ම පරිසං කරගන්න තුලා ලග්නයෙන් ඉන්න ඉපදිලා ඉන්න දරුවනි ඒ දෙමමා ඔපියන ඒ දරුවන් ආරක්ෂා කරගන්න වස විස වගේ දේවල් ශරිීර ගත වෙන්න පුළුවන් ඒ තුළින් ජීවිත හානි දක්වා සිදුවෙනවා අනිවාරයෙන්ම ඉතින් ඒහින්දා එත් එක්කම අය පර්ශවය ගැන බලද්දි තුලාලක්න හිමියන්ට සාමාන්‍යය පල තමයි මේ උදුවත්මාසය පුරාවටම ලැබෙන්නේ එතකොට ඔබ කොච්චර වෙශ මහන්සවෙලා වැඩකටයුතු කරත් බට වෙදා ලැබෙන වේතනයම තමයි සෑහීමකට පත්වෙන්න වෙන්න මේ කාල සීමාව තුළද රමක් දුරට බට දල් එකතු කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා මුදල් රැස්කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා මේ මාසය පුරාවට එත් එක්කම කෞතුක බාන්්ඩවල් ටැලුම් කරන කෞතුක බා්ඩ එකතුකරන තුලාලක්න හිමියෙක් නම් ඒ තුළින් ඔබට වෙන විශේෂාදායම්මාර්ගයක් හිමේ වෙනවා එතකොට කෞතුක වස්තුන්වල් චාදරය කරන ඒ තුළින් කර්මාන්තයක් සිද්ධ කරන තුලාක් නමියන්ට නව ශේෂත්‍රයකට ගමන් කිරීමට හැකියාව ලබෙනවා විදේශිකයන් ඒ තුළින් ඔබගේ ඒ කෞතුක බාන්්ඩවලට වැඩි වටනාකමක් ලබා දෙන්න පෙළමෙන කාලසීමාවක් බවට මේ කාල සීමාව පත්වනවා. එළඟට අපි බලමු රාශි චක්‍රයටවැනි රශ්ියය පිළිබඳ උශ්චිලා රාශය පිළිබඳ ඳත් මාසේ ඔබට කෙසේ ප්‍රතිඵල ක්‍රියාත්මක විද කියලා බලමු පු්චික ලග්නයට හධදිපති දෙදෙන ක්‍රියාත්මක වෙන එක අධිපතිය කුජ ඔබගේ ලක්නින් හත්තැන්නේෙ තැන්පත්වෙලායින්න. අනිත් අදපත කියතු ඔබගේ ව්‍යස්ථානය දොලොස්සන්නේෙ තැන්පත් වෙලායින්නො. එතෙකම රාජකාරක රවී සිකුරු සහබුද ඔබගේ ලක්්නේ තැන්පත්වෙලාඉන්න ඉටමතරව සෙනසුරු ඔබගේ වික්‍රමස්ථානය තැන්පත්වෙලාඉන්න. චන්ද්‍රයා සහුරු ඔබගේ පුදත්‍රස්ථානය තැන්පත් වෙලායිඉන්න. එතෙකම රාහ් ශතෘස්ථානය තැන්පත් වෙලායි වෂ්චික ක්්නේමයනි ඔබට මේ කාලය ඉතාමන්. අයහපත් කාලයක් බවට ක්‍රියාත්මක වෙන මේ උුදුවත් මාසය පුරාවටම විශේෂයෙන් ඔබ කරන සෑම වැඩ කටයුත්තක්ම කඩාකප්පල් වෙන ආකාරයේ සිදුවීම් රාශියක් සිද්ධ වෙනවා විවාහ ජීවිතයට බලපෑමක් සිද්ධ වෙනවා. එත් එක්කම හවුල් ව්‍යාපාර කොන්ත්‍රාත් කටයුතු හවුලේ පටන්ගන්න හවුලේ ආරම්භ කරන සියලුම කටයුතු ප්‍රශ්නයක් ගැටලුවක් යුද්ධයක් සමඟ ඉවරවීමක් බවට. කාලසීමාව පත්වෙන එත එක්කම ඔබ මුදල් යොදවා කරන සෑම කර්මාන්තයකටම හානිපාඩුුවීමක් සිද්ධ වෙනවා මුදලේ අගය ඔබට නැති වෙනවා. එත්ත එක්කම ඔබ සෙසු අය සම්බ සමඟ සම්බන්ධ වෙලා ගිවසුම් ගතවීමෙන් කරගෙන යන කටයුතු නීතිමය පැතිකට දක්වා ගමන් කිරීමක් පෙන්නුම් කරනවා නීතිඥවරු වෙනුවෙන් එතකම නීතිමය කටයුතු වෙනුවෙන්. ට වැඩිපුරම මුදල් බෑ කරන්න සිද්ධ වෙන කාලසීමාවක් බාට මේ කාල සීම පත්වෙන එත්තකම විේෂයෙන් බගේ පවුලේ වැඩිහිටි සොහොයුරියන් සමඟ ඉත්තමනාපවීම් ඉත්කන සල්ලයන් ඔබට මේ කාලසීමාව පුරාවටම ක්‍රියාත්මගෙන එත්තෙක්කම විශේෂයෙන් හෘෂ්්‍යික ලගන හිමියනිි ඔබගේ දරුවන්ටනම් මේ කාලය සුබයි දරුවන්ගේ අධ්‍යාපන කටිගුතු සියල්ලම සරප්කාරම සාර්ථක වෙනවා එත් එක්කම ඔබ විදේශගත වෙන දරුවක් ඔබ එකන්නේ. ඔබට උස අධ්‍යාපනය සඳහා විදේශගත කරන්න ඉන්න දරුවෙක් කිඉන්නවා න ඒ කටයුත්තු ඔබගේ සාර්ථක වෙනවා ඒ දරවාට විදේශගතවීමේ හැකයා වනිවාර්යෙන්ම ඇති ුනයිතිං ෘශ්ි ලක්න හිමේණේ. ඔබත් වැෑ පාර්ශවය අධික වෙන කාල සීමාාවක්ෂාව ඔබගේ බලාපොරොත්තු. සියල් ලක්ම කඩාකප්පල් වෙන කාල සීමාවක් නිසා ඔබය ගැන ඉතාමත් උනන්දුවෙන් යුතුව කටයුතු කිරීම ඉතාමත් යෝග්‍ය වෙනවා කියලා සඳහන් කරන්න. මිලකඩ අපි කතා කරම දනු ලක්නය පිළිබඳව. දනු ලක්නයෙන් උපන් ඔබගේ ලග්නාාතිපති ගුරු මනසට කාරක චන්ද්‍රයා සමඟ දවස්ථානය තැන්පත් වෙලා ඉන්නවා. වැඩිපුරම ඔබ තමන්ගේ නිවස වෙනුවෙන් කාලය වෙන් කරම කාල සීමාවක් උත්සව වෙනුවෙන්. ප්‍රිය සම්භාෂන වෙනුවෙන් එත් එක්ක මධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් වෙහෙර විහාර සංගාවාස වගේ අධ්‍යාත්මික පැතිකට වෙනුවෙන් ඔබගේ කාලය පිනට දහමට යොමු කරන අවස්ථාවක් මේ කාල සීමාවදිී ඔබට අනිවාර්ය මුදා වෙනවා ඒ සම්බන්ධ ඔබ කටයුතු කරනවා එත් එක්කම විදේශිකයන් සමඟ කිට්ටු සම්බන්ධතාවකින් යුතුව කටයුතු කරන්න ලැබෙන කාලසීමාවක්ුවට මේ කාල සීමපත්වෙන එත්ත එක්කම විදේශ සංචාරයක් ඔබට අනපේක්ෂිත විදියට ලැබෙන ඔබගේ හිතවතෙක් ඔබගේ හවුල්කරුවෙක් ඔබට ඇරයුමක් ලබා දෙනවා විදේශය ගත වෙන්න විදේශයට පැමිණින්න ඔහු ජීවත්වෙන ඒ පරිසරය තුළින් ඔබට වෙනස් මොවූ අත්දැහීමක් ලබාගන්න ඔබ ටාරාධනාපත්ත්‍රයක් ලැබෙනවා මේ කාලසීමාවිදි. ඒත් එක්කම විශේෂෙන් ඔබගේ අයස්ථානාධිපතියා ස්ථාන කේතු තැන්පත් වෙලාඉන්න ඇකොට ගුපත කටයුතු ගුපත ද්‍යාවන් වලට වැඩි උනන්දුවක් ඔබ ලැබෙන අයිත් එක්කම මේ සම්බන්ධව කටයුතු කරන දනු ලක්න හිමියක්නම් ගපත විද්‍යාව තුළින් ගුප්ත කර්මයන් තුළින් වැඩ කටයුතු කරන දනුලක්න හිමියෙක් නං වැඩි මහජන ප්‍රසාදයක් ඔබට හත්පත්වෙනවා සහ මහජනයාගේ වැඩිපුර ගලායමක් ඔබ කර ඒ ආකාරයෙන් සිද්ධ වෙන විශේෂයෙන්. ල්ක් මෙ මේ ඔබ මක භායගත යුතුකාරණාවක්තියනවා නීති මේ රැහැනට ඔබ හසුවෙන්න පුළුවන් මාර්ග නීති කඩ කරලා ඔබට පොලිසියේ දවසක් හරි හින්ඩ සිදුුවෙන්ඩ පුළුවන් එහිද ඔබ ඒ සම්බන්ධ සුළු වැරදකට ෝ ඔබ හසුුවෙන්ඩ පුළුවන් එහින්ද ඔබ නීතියට පටහැනිව ක්‍රියාත්මක නොවී නීති ආරක්ෂා කරණායරින් ක්‍රියාත්මකයලා ඔබගේ ජීවිතයේ දිනදා කටයුතු සාත්්‍ය කරගන්න හැකියාව ලැබෙන්න කියලා මේ අවස්ථාවදී ප්‍රකාශයට පත් කරනවා. ඊලඟට අපි බලමු දාවනි ලක්නය පිළිබඳ මකර ලක්නය පිළිබඳව මකර ලක්නය උපන් ඔබගේ මේ දොළොස් මහේ අවසාන මාසය පිළිබඳව කෙසේ ඔබට මේ දවස් තිස්ස එකක් ගත කරන්න තියෙන මේ දවස් තිස්ස එක ඔබට ඔබේ ජීවිතයට කුමන ආකාරයේ යහපතහෝ අයහපත ගෙනේ ද කියලාලිබලවමවිති මරලක්නේ මනි ඔබට විශේෂෙන් මතක් කරන්න ඕන ප්‍රධාන කාරණාවත් වයනවා අයිරා්ටකය ඔබ තාම ගත කරන්නේ දෙදා සිසි පහේ තුන් එනිමාසේ විසි නම එන්දා දක්කා ඔබට ජන්න්නේය රාෂ්ටකයක් ක්‍රියාත්මකය නො එත්තෙක්කම ගෝචර ගමනිින් ඔබගේ ලක්නයටට සෙනසුරු පැමිල්ලා ති න ක්නාා තිපති විශේෂෙන් ගුරු ඔබගේ තුන්ගන්නේ වික්‍රමස්ථානය පීඩාට පත් කරලතිී නො එත්තෙකම ඉරාහු ගුරුත් සමඟ යෝග වෙලායින්දල රහු අහතර වෙන්නට පැමිල්ලා තියෙන විශේෂයෙන් මනසට කාරක චන්ද්‍රයා ඔබගේ තුන්වෙන්නේ ක්‍රියත්මක වෙලා ඉන්න ඉතින් මකර ලක්න හිමියන්ට මේ මාසය මම හිතන්නේ. ගොඩක් තාඩන පීඩන එල්ල වෙන කාලයක් බවට පත්වෙනවා නිවාර්යෙන්ම ති මකර ලක්්න හිමියනි ඔබ විශේෂයෙන් පරිසම් වෙන්න ඕනේ මනසට තද බල සංවේගකාරී සිදුවීමක් දරාගතනො හැකි සිදුවීමක් මේ කාලසීම මාජි සිද්ධේනො සෞඛ්‍ය ඔබගේ පිරිහීමට ලක්වෙනවා එත් එක්කම ඔබගේ සහෝදර සහෝදරියන් සමඟ ගැටලු ඇති වෙනවා එක මවකගේ දරුව වනත් බේද බින්නවීම්වලට ලක්වෙනවා එත් එක්කම නීතිමය තත්ත්වයන් දක්වාම ඒ කටයුතු ඉදිරියට යන්න ක්‍රියාත්මක න විශේෂෙන් ඔබ මතක තබාගන්න ඕනේ තමන්ගේ මවට අපල ගෙන දෙන කාල සීමාවක් මේ යන්නේ මකර ලක්න හිමියන්ගේ මවටත් හොඳ නැති කාලයක් මේ යන්නේ එත් එක්කම නිවසට අගහිඟකම් ඇතිවන කාල සීමාවක් මේ ක්‍රියාත්මක වෙන්නේ විශේෂයෙන් ඔබට ඔබ සතු දේපලක් තිනවනන් ඒ දේපොලොලට හානි සිද්ධ වෙනවා එත් එක්කම ඔබ සතු යානවාහනයක් තිීනවන ඒ දේවල්වලින් ඔබට අයහපතක් සිදධන මොකද වැඩිපුරම ගැරැජ්ජගේ එත් එක්කම මේ ටිංකරිං කරන ඒ බාසුන්නෑගාව ඔබට වාහනේ නතර කරලා ගාල් කරලා තියන්න වෙන සිදුවම් කීපයක්ම සිද්ධෙන වැඩිපුරම මේ වැය පාර්ශවය ඉහල යන කාලසීමාවක් බවට මකර ලක්න හිමියන්ට මේ කාල සේමාව පත්තෙන යිතින් මකර ලක්න්න හිමියනි ඔබට මේ කාලයේදී මං උපදෙස් දෙෙන්නේ පුළුවන්තරම් ඔබ මුදල් කලමනා කරණය කරගන්න එත එක්ක මඔභාාවේගශීලී චරිතයක් නොවන්න ආවේගශීලී චරිතයක් බවට පත්වුණොත් ඔබ මනසට මූලිකත්වය දෙන්න හැ ගීම්බොලට තමයි ඔබ මූලිකත්වය දෙන්නේ එහින්දා මනස සංසුන් කරගන්න සහ ඉදිරි කටයුතු සාර්ථ කරගන්න ඉළඟට අපි බලමු කුම්ඹ ලක්නය පිළිබඳව කුම්ඹ ලක්්නේ ලගනාාධිපති සෙනසුරු ඔබගේ ව්‍යස්ථාන තැන්පත් වෙලා ඉන්න එත්ත එකකම සමාධිපති කේතු ඔබගේ පුණ්‍යස්ථාන තැන්පත්වෙලා ඉන්නවා බුද් සිකුරු සහ රාජ්‍යකාර කරවි වි දික්බ වෙලා කේද්‍රයේ දහ වෙන්නේ තැපත් වෙලාඉන්න එතකම මනසරකාරග චන්ද්‍රයා පුත්‍රකාරක ගුරෘත්ෙක්ක කුටුබස්ථාන, තැන්පත් වෙලා ඉන්න ඇතිකම රාහුවිික්‍රමස්ථානය සහ කුජ ගෘහස්ථානය තැපත් වෙලා ඉන්න ඉති කුම්ඹලක්න මියන්ටත් වර්ෂ දෙදාසීසි පහයේ මාර්තමාසය විසිනමෙන්දා දක්වා ජන්ම ඒ රාෂ්ටකයක් තමයි මේ මෝතයේදී ක්‍රියාත්මක වෙන්නේ ඉතින් කුම්ඹලක්න හිමියනි ඔබ ඒ රෂ්ටකයට අවශ්‍ය පිළියම් ල්ලක් බගේ පවුලේ දයිවත්්ඥයාා සින් ලබා දෙෙන් උපදෙ සනුව ක්‍රියාත්ම කරන්න එතකම ඔබට පුළුවන්නම් හැම සැන සුරාධාවකම වගේ සවස හයම් පසුව බෝධි පූජාාවපපත්තන්න බෝධිපූජාව පත්තලලා විශ්ෂ දෙවියන්ට නිර්මල් වට්ටියක් සහ තලතෙල් පහන්නමයක් ඇතුළුව විශ් දෙවියන් ඇතුළු මහදේව සමාගමටත් මේ මනුෂලෝකි සිටාකනට බ්‍රක්්මලෝකය දක්කා වැඩවාසය කරන සියලොම දෙවිදේවතවන්හසලට ඔබ ගේිෂ් දෙවතවන්හන්සේලට පින්දීලා ඔබ ගේ රාෂ්ට්‍රකාපල පද්‍රරවයක්ති නං සියල්ලක්ම යටපත් දෙන්න කියලා ප්‍රාප්තනාවක් සිද්ධ කරගන්න ඉතිං කුඹලක්න හිමියන්ට මේ කාලයේදී ඔබ කරන රැකී රක්ෂා තනතුරුතානාන්තරාදී වලින් ඉහළ වැටුපක් ගන්න පුළුවන් කාලයක් එත් එකම ඔබගේ පරිපාලන නිලධාරිය ආයතනයේ ප්‍රධානයා ඔබට වැඩි වැඩියෙන් ලාබාංශ ලබා දෙන බෝනස් ලබා දෙන කාලසීමාවක් තමයි මේ යන්නේ තිං කුඹලක්න හිමියන්ට නව ව්‍යාපාරයක් ආරම්ම කරනවනක් ආරම්භ කරඩත් හොඳ කාලසීමවත් තමයි මේ ක්‍රියාත්ම කලලා තින එත්ත එක්කම මේ ගුප්ත විද්‍යාවන් වලට ඇලුම්ර ශිෂ්‍යෝ ඉන්නවන ගුපත ද්‍යාවන් වලට ඇලුම් කරන ඩිහිටියෝ ඉන්නවන මේ ගුප්ත විද්‍යාවන් හදාරන්න මේ ගුප්ත විද්‍යාවන් වලට ආරම්භයක් ලබාගන්න හොඳ ගුරුවරයෙක් හොයාගඩ ශුභ කාලයක් සුදුසු කාලයක් බවට මේ කාලය පත්වෙන ඉතිං එතකම විශේෂෙන් මේ ඒ රා්්‍රකය ගැන කතාගරද්දි අර අපි කතාවටත් කියනවා යනයකා හත් බිඳගෙන යන්නෙ එහිද ඔබ ඔබගේවාම් කකුල වම් මත පරිසංකරගන්න ඕනේ කැඩීම් බිද්ධීම් පෙන්නුම් කරන එකතැන්වීමක් පෙන්නුම් කරනවා මා සහයකට වැඩි කාල සීමාවක් ඔබට එකතැන් වෙලා විඳවන්ඩ සිද්ධ වෙන කාලයක් බාට මේ කාලය පෙන්නුම් කරන එහින්දා. ප්‍රිය කුම්ඹ ලක්න හිමියනි ඔබට වැයපාර්ශවය අවමෝ වෙලා අයපාර්ශවය වැඩිුනත් සෞඛ්‍යවලට තරමක් දුරට ගැටලු මතු වෙන හින්දා ඔබ හදිසියේ වැඩ කටයුතු නොකර. ඉතාමත් තිවසිලිවන්තව ඉතාමත් සංවේගී සීලීව කටයුතු කිරීමෙන් උන්දුවත් මාසේ ජෑග්‍රහණය කරගන්න පුළුවන් කියලා ප්‍රාත්තනා කරනවා. ඉළඟට අපි බලමු අවසාන ලක්්නය මීන ලක්නය පිළිබඳව මීන ලක්නය ලක්නාා තිපති ගුරු කෝටියක් දෝස බංග කරමින් ඔබගේ ලක්නේ තැන් පත්වෙෙ ලඉන්නා නසට කාරක චන්ද්‍රයා සමඟ ඉතින් මේ අධ්‍යාත්මික පැතිකඩයට බෝ නැඹබරුරන කාලයක් මනලක්්නහිමියනි එත්ත එක්කම රාහු ඔබගේ කුටුම්බස්ථානය තැන්පත්වෙලා ඉන්නවා කුජ ඔබගේ කේන්දරේ වික්‍රමස්ථානය තැපත්වෙලලාඉන්න ති කුටුම් ස්ථාන ැපත්තිලා ඉන්න රාහ. ඔබට හොඳින් හෝ නරකින් මුදල් තැන්පත් කිරීමට ඔබට මාර්ගයක් විියුත් පන් කරල දෙවා නමුත් මීන ලක්න හිමියේනි නරක කර්මාන්තවලින් ඔබ සල්ලිහම්ම කරන්න දෙපා යහපත් කර්මාන්ත සම්මා කම්මන්තයන් තුළින් පමණක් ඔබ මිල මුදල් එක්්‍රැස් කරන්න හමිලමුදල්. පරිශීලනය කරන්න එත් එක්කම පුත්‍රකාරක ගුරු ඔබගේ ලක්නේ තැන්පත්වීම කෝටියක් දෝස ංග කරනවා එත් එක්කම මේ ආවේගශීලී කුජ ඔබට ගැටලුවක් ඇති කරනවා එතකොට මීන ලක්න හිමියනි ඔබගේ කුජ වික්‍රමස්ථානි තැන්පත් වෙලා ඉන්න එක බාල සොයවරන් සමඟ එකටයුතු කිරීමදී ඔබට බාධාවක් ඇති වෙන බ සොහුරන් සමග මතබේද ඇතිකරගන්නවා ගැටලු ඇතිකරගන්නවා ප්‍රශ්න ඇතිකරගන්නවා ඉතින් එෙහින්ද ඒගෙන ඔොබ කල්පනාකාරීව වැඩ කටතියුතු කරන්න නෙතක විශේෂ මේ රජ්‍යකාරව ඔබගේ පුුණ්‍යස්ථන තැන්පත් වෙලයින්න බුදහසිකරුත් සගම එත් එක්කම ගුප්ත විද්‍යාවන් ගුප්ත කරමයන් මෝක්ෂකාරක කේතු. ඔබගේ කේන්ද්‍රයේ අටවැන්නේ තැන්පත්වෙලායින්නවා අවිශස්ථානය එත් එක්කම සෙනසුරු ඔබගේ අස්ථන තැන්පත්වෙලයි නඳගට පත්චක්්චායට පිහිටවන්න. දුකට පත්තිත් චසරණයන්ට පිහිටවන්න නැති බැරි මිනිස්සුන්ට උදවපකාර කරන්න ඔබට අර කතාාවරත් කියෙන දුන්න ඔද්ධානය ලැබෙයි නිධානය වගේ මනින ලග්නහිමියනේ පුළුවන්තරන් ඔබ පින්ඳහම් කටයුතු කරන්න. වැඩි වැඩියම් මිනිස්සුන්ට උදව් කරන්න ඩි වැඩියෙන් අයට ඔබ ධනමාන කටයුතු කරන්නේ ඉතුළින් ඔබේ ජීවිතය යහපත් කර ගැනීමට අවශ්‍ය කරුණු කාරණාවල් මේ දෙසැම්බර්මාසය පුරාවටම ඔබට ලැබිෙනෝ. වසරක් ගෙවිලා වසරක් උදාවෙන්න. ඔන්න මෙන්න තියෙන මේ කාලේදී අප ඔබට දෙසැම්බර් මාසේ උුදුව අපත් මාසේ මාසය පලාපල ප්‍රකාශයට පත් කරා ඉතිං මාහිතමිත්‍ර මේ විශ්වකර්ම YouTube නාලිකා පර්ශිල්නය කරන ඔබ සැමට ආයාචනා කරනවා මේ හැමදයාම මේ ග්‍රහයෙක් විසිං කරන දෙයක් නෙමේ මේ හැම දෙයක් ම අපේ කර්මය ප්‍රමාණත්මකතාවේ තමයි මේ ග්‍රහයිෙක්ට කැටිකල්ලා ්‍රිෂුවවරු දහට දෙනෙක් විසින් මේ විෂය අපට අපේ ජීවිතයට උදා කර දී ලතිෙන ජෝති්‍ය කියලා කියන්නේ. ජීවිතයට දෙවියන්ගෙන් ලැබික්්ෂ ආලෝකය තේ ආලෝකය අපි පහනක් වගේ තමයි එ පහන අපි අතේ අරගෙන අපි යන ගමන මාර්ගය එලි පිහෙළි කරගන්න යාලෝකය තුළින් ජීවිතයේ ආපත් කරගන්න ලබාගන්න කියලමක් හැමෝගෙන්ම ප්‍රාර්ත්තනා කරන ඉතින් මේ එත් එක්කම තව සමාජයට පණවිඩයක් දෙෙනවා මේ වටිනා ශාස්ත්‍රය රැකගන්න. හැම දෙනම් එකතු වෙලා මේ ශාස්ත්‍රය හරි මඟකට ගෙන එන්න අවභාවිතාවය සම්පූර්ණයෙන්ම නතර කරන්න මමනං කිසි කෙනෙට්ට බයවෙන්නෙත්නෑ කිසි තැනක මම පැකිලෙන්නෙත්නෑ ශාස්ත්‍රය අවභාවිතා කරන කෙනෙක් දැක්කොත් එහම මම අනිවාරයෙන් මොහුත් එක් එකට එක තර්ග කරනවා සහ මේ ශාස්ත්‍රය අවභාවිතා කරන්න නොදෙන ආකාරයට මම තර්ක කරනවා සහ. සටන් කරවා ඒ කෙනැත් එකෙතින්ඒ හින්දා මේ ලැබිච්ච දේ අපි රැකගන්න ඕනේ මේ ලැබිච්ච දෙයින් අපි සුහසක් ජනතාවට උදවඋපකාර කරන්න ඕොනේ හින්දා. උඳුවත් මාසය සීතල මාසය ජෙසු ස්වහන්සේ උපපත්තිය ලද මාසය සියලු දෙනාට යහපතක් එන්න කියලා ප්‍රාත්ථනා කරවා හැම ජාතියක්ම හැම ආගමක්ම හැම වර්ණයක්ම අපට වැදගත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දාවත් වර්ණවේදය ගෝත්‍රවේදය ජාතිවේදය ගැන කතාගරලා උන්වහන්සේ සියලු සත්‍යයාටම සෙතසල්සන්න තමයි මේ ලෝකයට වැඩියඒ වගේ තමයි ජෙක් සුස් වහන්සෙත්හෙමයි එත් එකම නබිනායකතුමත් එහෙමයි සහ අපේ ශිව දෙවිතුමත් එහෙමයිඉතින් එහින්දා අපි හැමෝටම මිත්‍රශීලී වෙන්නෝඕනේ හැමෝගම යහපත වෙනුවෙන් අපි ප්‍රාර්ත්ථනා කරන්න ඕනේ හොඳ දේවල් පුළුවන්තරන් අපි සමාජගත කරන්න ඕනේ හින්දා හැම දෙනාට මේ පර්ෂ දෙදස් සිසි දෙකේ මුුදුවත් මාසය, සුභම සුභ මාසයක් බවට පත්වෙන්න කියලා ප්‍රත්තනකන ඔබ සැමට ආයු බොහෝ වේවා.